රාගක්ඛය, එහෙම නැත්නම් පවිවේක මුත්ත, ඒ වගේම අභ්‍යාපජ්ජාදි මුත්ත, තණ්හාදික්ඛය මුත්ත ආදි වශයෙන් මේ යෝගාවචරේකට භාවනා කරගෙන යනකොට තමන්ට ලැබෙන විමුක්තිය විවිධ පැතිකඩ වලින් පේනවා. හැම කෙනාටම හැම එකම පේන්න නැති වෙන්න පුළුවන්. නමුත් අර තමන් වැඩියෙන්ම අල්ලාගෙන තියෙන බැම්මේ හැටියට, එහෙම නැත්නම් සංයෝජන ධර්ම හැටියට, දැන් අනුසය ආශේ ධර්ම වලට පොඩ පොඩ ලියන හැටි තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ ලිහමනට එහෙම ලිහනකොට ඒකට පිළිපදින හැටි අපි දන්නේ නැහැ. අපි ආයෙත් අද කරලා අල්ලනවා. බුරුල් වෙනකොට ආයෙ මිරිකලා අල්ලනවා. ඉතින් ඒක නිසා ඒක මේ නිකන් වමන යන හදනකොට ඉන්න දෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒ වගේ අපේ මේ දොර එක එක දොරවල් වලින් එක එක දේවල් එළියට දානවා. අසුචි මූත්‍රා වමන, ඒ ශුක්‍ර, ඒ වගේ දේවල් එනකොට නතර කෙරුවොත් අපස්මාරය තමයි හැදෙන්නේ. ඒ වට එළියට ඉන්න දෙන්නේ නැතිකම අපස්මාර රෝග කරනවා. භයානකයි. ඒ වගේ එළියට එන වෙලාවේ එන්න දුන්නොත් ඒක කැතයි තමයි, වමන යන්නේ කැතයි තමයි, හොටු යන්නේ කැතයි තමයි, කඳුළු යන්නේ කැතයි තමයි, කැස්සක් කියලා කැස්ස කහින එක හොඳ නෑ තමයි. නමුත් එළියේ නැත්තම් දැම්මේ නැත්තම් අපස්මාර රෝග. අද මේ ශිෂ්ට සමාජයේ වෙලාවට මුත්‍රා කරන්න නැති නිසායි, වෙලාවට වැසිකිලි යන්නේ නැති නිසායි හැදෙන රෝගේ අල්ලන්න බෑ කාටවත්. අපි කිසිම අපේ මේ වැඩ කටයුතු නිසා වෙලාවට අපිට වැසිකිලි කැසිකිලි කරන්න හම්බෙන්නේ නෑ. මං වැඩ කිරුවේ නිදහස් වෙළඳ කලාපේ ඉස්ලාම හදපගේ කටුනායක අපේ වැඩ පොළ තිබුණේ කලාපෙන් පිට. අපි ගොඩක් ඉඩක් නොලැබෙන නිසා අවුරුදු උත්සවයට අපේ කණ්ඩායමේ ළමයි යනවා නිදහස් කලාපේ අවුරුදු උත්සවයේ. ඊට පස්සේ කියනවා එතන ගියාම තමයි වැඩේ බලන්න තියෙන්නේ. ඒ ගෑන් ළමයට මුත්‍රා කරන්න ඕන නම් අවසරයක් ගන්න ඕනලු සුපර්වයිසර් බලලා පෝලිමක් තියනවලු. පෝලිමට යන්න දෙනවලු, ගිහිල්ලා මුත්‍රා කරලා ආවට පස්සේ ආයෙ පැය ගානකට යන්න දෙන්නේ නැතිලු. මුද මැෂින් එක වැඩ කරන්න ඕන. කෙල්ලන්නේ. ඉතින් කියනවා අපේ එකේ අපිට පුදුමාකාර මේකක් තියෙන, අපිත් අයිතිවාසිකම් අහිලා හටන් ගන්නව. අරක දැක්කට පස්සේ තමයි තේරෙන්නේ පුදුම මේ 16 කින් වැඩ ගන්න. අපි ගෙවල් දොර ඉඳද්දිත් අපි විහිං දාසය වෙනවා. ඒ ශරීරයෙන් එන අවශ්‍යතාවයන් තේරෙන්නේ නැහැ. මේවට තටමනවා. දැන් භාවනා කරනකොට ඊට වෙඩි තාම සියුම්. මේ හුස්මක් ගන්නකොට නාය මයිලක් හෙලෙනකව බව තේරෙනවා. ඇවිදිනකොට වැලි කැට ලොකු කැට නෙවෙයි සියුම් කැට පවත් එන එක නෙවෙයි, තාම සෞඛ්‍ය සම්පන්නයි. ඊවල දොරවල් ඇරි ඉන්නකොට වෙලාවට කණ්ඩ වෙලාවක් නැහැ, බොණ්ඩ වෙලාවක් නැහැ, වැසිකිලි කරන්න වෙලාවක් නැහැ. ඉතින් මේ වගේ අර යන්න හදනකොට දෙන්නේ නැතුව අල්ලන එක තමයි මං කියනවා ශිෂ්ටාචාරය කියන්නේ කියලා. තුප්පයි. කැලේ ඉන්න වැද්දන්ට ඌව නැහැ. කුරුල්ලෝ යනකොට චුක් ගාලා කක්ක කරගෙන යනවා දැකලා තියෙනවද? උමි වැචීක ඉඩයක ඉඳගෙන ඩ්‍රේනේජ් කක්කුසියකට කක්ක කරන්න යන්නේ නැහැ. යද්දිම දාන්නේ. ඒ මොකද රාතතියක් ඇත්තෙම නැහැ. මිනිස්සයා විතරක් ඒකේ විශාල ප්‍රශ්න ඇති කරගෙන මල පහ කරන්නේ, චූ කරන්නේ. මේ ශිෂ්ටාචාරයක් කියලා. මේ සර්වඥාන්සේ දේශනා කරනවා නාගිත්තු ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මේ කාලේ මේ උපස්සායක වශයෙන් සිටි ආනන්ද ස්වාමීන් පත් වෙලා නැහැ. ඒ බුදුහාමතුරු යනවා කැලේකට ගියාට පස්සේ අසල ගම මිනිස්සු දැනගන්නවා විශාල වශයෙන් සර්වඥාන්සේ වැඩියා කියලා. ඉතින් ඒගොල්ලෝ පිළිකට අරගෙන ගන්දොරට එනවා. ගන්දොර කියන්නේ අරණට පිළි ඇතුල් වෙන තැන. ඇවිල්ලා කලගෝසාවක් නගන. දෙන්නේ කෙකුතුනොත් ගෝසාවනේ. සර්වඥාන්සේ ඇහෙනවා, අහලා කියනවා ගිහිල්ලා බලපන් අන්න මාළු කඩේ වගේ සද්දයක් කරන මොකද ඇහින්නේ කියලා බලපන් කියලා. ඉතින් ගියාට පස්සේ අර ස්වාමීන් වහන්සේ දැකපුවම හරි සන්තෝෂ වෙනවා කට්ටිය. කාලකට පස්සේ බුදු කෙනෙක් උපදින්නේ අපිට. කලකට පස්සේ තමයි වඳින්න හම්බෙන්නේ. කලකට පස්සේ තමයි පිරිකරක් පූජා කරන්න හම්බෙන්නේ. අනේ ස්වාමීන් වහන්සේ අපිට සරුවචනාසිකේ අවස්ථාවක් දෙන්න වන්දනා කරන්න කියලා. ඉතින් මේ ආන්දෝ කියන පොඩ්ඩක් එන්න මම වස්සානේ කරන්න මං ගිහලා කියන්නම් කියලා. බුදුන්සිට ගිහිල්ලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ගමකම මිනිස්සු ඇවිල්ලා ඉන්නා පිරිකර අරගෙන උභාන්සේ වන්දනා නෑ මට කෙවුලොත් එක කතාවක් නෑ. ඔය වගේ මාළුකාරය වගේ කෑ ගහන මිනිස්සුත් එක්ක මට කතාවක් නෑ යන්න කියන්නේ කියලා. ඊට පස්සේ අර ආම්ඳුර නැති හරි අමාරුයි කියලා කට්ටියට කියනවා මේ සරුවචනාංශ විවේක ගන්නවා පිට හම්බෙන්න කැමති නැයි කියලා. ඒක කියනවා ඕන වෙලාවක් අපි ඉන්නම් අපිට සරුවචනාංශට වැඳින්ද පිළිකර අතින් පූජා ගන්න අවස්ථාව දෙන්න. ඉතින් මේ ශාංශය කල් මරලා ආයෙත් ගියාට පස්සේ කියනවා ශාංශය එක සැරයක් ඉපයි කිව්වා ඒ උනාට කවදද අපිට බුදු කෙනෙක් දකින්න හම්බෙන්නේ, කවද පිළිකර හම්බෙන්නේ ගිහිලා
අවස්ථාවක් කරන් දෙන්නේ කියලා. ආයෙත් යනවා රාමතු බුදු ජනසිකාට. අවසරයි ස්වාමීන්වහන්සේ ගැමියෝ කට්ටි ඇවිල්ලා ඉන්නවා පිරිකර පූජා කරන්න. ආ මේ කතා කරලා කියනවා මං ওই කෙවුලොත් එක්ක මට ගණ දිනුවක් නැහැ. ඒ කඩේට යන්න කියන්නේ. දැන් මේක ඇහිලා මේ හාමුදුරණ කියන්නත් බෑ. ඊටස් කියනවා සර්වඥාන්සේ කැමති නැහැ. ඊටසේ ආයෙත් සරයක් කියනවා යන්නේ කියලා. ගියාට පස්සේ සර්වඥාන්සේ කියනවා මම ඒ මිනිසුන්ට තේරෙන්නේ නැත්නම් මම ඔබට කියන්නම්. මං යන පාරේ ගව්වක් ඉස්සරහට කවුරුත් පේන්නේ නැත්නම් කැලේ ගව්වක් පිටිපස්සෙන් යන්න නැත්නම් කැලේ මට ඕනලන්ට මල මුත්‍ර කරගන්න පුළුවන්. සර්වඥාච විවේකයට කැමති. ඔය සෙනගට කැමති නැහැ කියලා. ඉතින් අර මිනිස්සු කවද තේරුම් ගනීද? ඔය සර්වඥාච පිරිකරවත් සෙනගවත් මොකක්වත් නෙමෙයි ඕන කන්නේ විවේකේ. ඉතින් ඒක මිනිස්සු හිතන්නේ දැන් මේ කාලේ බුදුහාමර වැඩි කොහොම හිටියේද? බස්සරගෙන යයි. වඩීද බුදුහාමුදුරු. මඟට ඇවිල්ලා හැරිලා යයි. 1956 ආනන්ද මෛත්‍රී හාමුදුරු පොතක ලියුමක් ලියලා තිනවා බුදුහාමුදුරනේ නොවැඩිනු මැන කියලා. මේ ආවොත් මේ ඉන්න අමන ජනතාව බුදු කෙනෙකුට සලකන හැටි දන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවේදීත් මේ විමුක්තිය ලැබෙනකොට ඒකට සලකන්න දන්නේ නැහැ. ඒක නොදැනී යනකොට මිතිකලා අල්ලනවා ආයසරයක්. ආය අලුත් කරගන්න. ආය නොදැනී යනකොට ආය අල්ලනවා. විවේකී එනකොට අල්ලනවා. ඉතින් ඒක තමයි ඔය අල්ලන තැන තමයි ඔය කම්ටාන් සුද්ධ කරනකොට කී වෙන්නේ. අහගෙන ඉන්නකොට හොඳට දේනවා. මෙයා මෙන්න මේ මෙච්චර ලස්සන භාවනාව යනවා අල්ලනවා. ඉතින් ඒකට එක සැරයක් කියනවා දෙකක් කියනවා. ඒක අතරේ පස්සේ වෙන එකක් අල්ලනවා. ඒක අතරේම තව එකක් අල්ලනවා. ඉතින් ඒ තරමටම මාර්යාගව උපක්‍රම තියෙනවා. මාර්යාගව තියෙනවා ගොඩාක්. ගොඩ පෙරක දෝරුකම්. අපි බුදුන්ට නෙවෙයි අහුන්කම් දෙන්නේ. අපි කමට අහන්නත් නෙමෙයි අහුන්කම් දෙන්නේ. අර මාර්යා දෙනු ගොඩ පෙරක දුරකයි. ඉතින් එකක් කියාර පස්සේ පුදු දෙනාසේ කන ගැටු වෙන්නේ. තව එකක් කියලා දෙනවා. ඒකත් කරන්නේ තව එකක් අල්ලනවා. ඒකත් අල්ලන්න එපා. ඊට පස්සේ ආව එකක් අල්ලනවා. ඒකත් අල්ලන්න එපා කියනවා. ඉතින් එහෙම කියලා 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 අපි ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ යෝගාවචරයන්ට සිය සැරයක් කිව්වත් එක කියලා දෙක කියලා තුන කියලා හතර නෙමෙයි සිය සැරයක් කිව්වත් කරන්නෙම අල්ලන එක. ඒක නිසා 101 වෙනි මතාවට උපදෙස් දෙන්න ලෝභ වෙන්න එපයි කියලා. 101 වෙනි මතාවටත් උපදෙස් දෙන්න ලෝභ වෙන්න එපා. ඒ වුණත් 102 වෙනි මතාවටත් ඒ වැරද්දම කරන්න ඉඩ තියෙනවා. බය නැතු ඔයා උපදෙස් දෙන්න. 102ටත් කියලා තියෙනවා භයානක රෝගද සුව වෙන අවස්ථාවල් ඇත. 102ේදී ඇල්ලුවත් ඇති. කොච්චර කිව්වත් ඒ අල්ලන එක අල්ලනවා. ඉතින් ඒක දිහා බලනකොට ඒ මානවයා කියන සතත් නැත්නම් බුදුරජාණන් වහන්සේ කියන ඒ ගැලවුම කියන උතුමන් වහන්සේ දේශනා කරපු දේ අතර ඒ තියෙන පරාශය දකින්න එකම කෙනා තාම රහත් වෙලා නැති යෝගාවචරය විතරයි. එයාට තියෙන්නේ අරතරම් උතුම්ම අල්ලන්නේ නැති උත්තමයන් වහන්සේ නමගේ බණක් අහලා මේ සම්පූර්ණයෙන්ම අල්ලන්න නෑදෑයෙත් එක්ක ඉඳගෙන මේ කක්ක ගොඩේ ඉඳගෙන අර දෙපැත්ත වාරු දින එක තමයි තියෙන්නේ. හරි වෙහෙසයි. ඒකට බුරුමේ පණ්ඩිත ස්වාමීන් කියන්නේ දෙලොක් අතර හිර වෙලා ඉන්න જાතියක් තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් හරීම නිකන් රබර් පටියක් අල්ලලා දෙකට ඇද්දා වගේ ගල් රෝල් දෙකකට දාලා මැදට දාලා කරකිනවා වගේ තේරෙනවා. ඉතින් අපි හිතන්නේ කවුරු හරි කෙරුවයි කියලා කවුරු හරි දෙයක් කෙරුවා කියන්නේ නෑ. අපේ හිතේ යන්න දෙන්නේ නෑ. යන්න දෙන්නේ නැතුව අල්ලන ගතියක් තියෙනවා. ඉතින් ඒක කියලා 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 අපි හිතන්නේ අහුවෙලායි කියලා. අහුවෙලා නෙවෙයි අල්ලලා තියෙන්නේ. ඉතින් ඒක තේරුම් කරලා දෙන්න වෙන ක්‍රමයක් නැහැ. කොච්චර වැරදි කෙරුවත් දඬුවම් කරන්න අයිතියක් නැහැ. ඇත්තටම කට්ටියට ඕනේ අතහරින්න තමයි. නමුත් අතහරින වෙනවට කරන්නේ අල්ලන්නේ. ඉතින් ඒකේ 1 1 1 1 1 1 1 කියලා දිදි යන ගමනක් තමයි මේ කමටහන් සුද්ධ කරනවායි කියලා කියන්නේ. බණ කියනවායි කියලා කියන්නේ. එහෙම නැත්නම් නැවත ඒ තොරතුරුන් කියලා ආයෙ සක්මන් කරලා බලනවා. ආයෙ භාවනා කරලා බලනවා පරියන්කේ ඉඳගෙන. කර කර බලනකොට බලනකොට බොහෝම ඉක්මනට මේ නිදහස් වීම සිද්ධ වෙනවා. දෙන්නෙම නැහැ. නිදහස් වෙනකොට අලන. ඉතින් ඒක දිහා බලනකොට තේරෙනවා මේක මේ බුදුහාමුදුරු ඇර ඕනම කෙනෙක් හිතන කවදාවත් මේක කියලා දෙන්න බැරි වෙයි කියලා. කවදාකවත් මේක අතහැරීම කරන්න බැරි වෙයි කියලා.